धर्मस्य अवधाने अन्तराणि अन्ये परिणामेः जीवेन्द्रे विदधते इत्येव एकत्वे अनुपादमः कृतः ये शाकराजधानी जीवेन्द्रे विदधते इत्येव पाठः अपि गत्वा अपिट शाकनतो जीवत् वेन्न बैह अपि प्रभा संश्लेषणे ऋजुः वक्रय पेन्नन् वेनवा एक निशा अपिट शाकनतो जीवत् वेन्न बैह अपिट शाक ओन वेन्ने आहार संधा वितरक मद नै अपिट शाक विविध देवल संधा ओन वेनवा विशेषेण उद्यान अलंकरणे औषध संधा सेवन संधा ඒ වගේ ගොඩාක් ප්‍රයෝජන අපිට ශාක වලින් තියෙනවා. ඉතින් අපි මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ ශාක පරිණාමය වූ අනුපිළිවෙල අනුව ශාක වල විවිධත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඔයාලා දන්න විදියට මුලින්ම ශාක පරිණාමය උනේ ජලයේදී. අපි හැම ජීවියෙකේම පූර්වජයා සම්භවය උනේ ජලයේදී. ඒ ජලයේදී සම්භවය උන ජීවියගෙන් वर्तमान भौमिक शाख आरंभ कौमद भौमिक शाख आरंभ मे मिहिमत भूमि संपूर्ण यागे यटतट गण तर या प्रमुख उमे कौमद ये सदा गत अनुवर्तन मुनवद ये पिलिबंद पूर्णिकावत्थम अभी मे पाठमे कथाकरण बलापुर विशेषेन्म किन्नोन पिट සෙවන ඒකකය විදියට හම්බෙන්නේ ක්‍රියාකාරී ශාකය කියන ඒකකය. ක්‍රියාකාරී ශාකය කියන ඒකකය ගත්තාම ඒක විශාල ඒකකයක්. ඒ විශාල ඒකකයේ පදනම නැත්නම් අඩිතාලම වැටලා තියෙන්නේ මෙන්න මේ ශාක රාජධානී ජීවීන්ගේ විවිධත්වය හරහා. ඒ නිසා ඊටම වැදගත් පාඩම ඊටම අවධානය යොමු කරන්න ඕන පාඩම ඒ වගේම සස්තර විභාගයට විශේෂයෙන්ම වැදගත් වෙන පාඩමක්. එහෙනම් බලමු ශාක රාජධානී ජීවීන්ගේ විවිධත්වය කොහොමද කියලා. අපි දැනට විශ්වාස කරන විදියට ප්ලාන්ටේ රාජධානියේ සමාජිකයන් පරිණාමයේ ක්ලෝරොෆයිට හරිත ඇල්ගී කණ්ඩායමකින් බවට විශ්වාස කරනවා. ඔයාලා දන්නව නේද ක්ලෝරොෆයිටාවන් කියන්නේ කවුද කියලා? ක්ලෝරොෆයිටාවන් කියන්නේ ප්‍රතිෂ්ඨ රාජධානියේ හරිත ඇල්ගී. මෙන්න මේ හරිත ඇල්ගී කණ්ඩායමේ කොහොමද ලාන්ටේ රාජධානියේ සමාජිකයන් පරිණාමය වුනේ? ඒ සඳහා මොනවද තියෙන සාක්ෂි? ඒ සාක්ෂි ගැන ඔයාලගේ නිර්දේශය අවධානයක් යොමු කරන්නේ නැහැ. අවධානයක් යොමු නොකරත් මම ඒ පිළිබඳව සාක්ෂි තියෙන සාක්ෂි තුන කියන්නම්. ක්ලෝරොෆයිටා සමාජිකයන්ගේ වගේම හරිත මේ හරිත ශාක භෞමික ශාකවල තියෙන්නේ හෙලියුලෝස් වලින් ගන්නවෝ සෛල බිත්තිය. ඒ වගේම මේ දෙගොල්ලන්ගේම සංචිත ආහාරය වෙන්නේ පිෂ්ඨය. ඒ වගේම දෙගොල්ලන්ගේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක වෙන්නේ ක්ලෝරොෆිල් A B කැරොටින් සහ සෙන්ටොෆිල්. ඒක නිසා අපි විශ්වාස කරනවා ප්ලාන්ටේ රාජධානියේ සමාජිකයන් පරිණාමය වුණේ ක්ලෝරොෆයිටා කණ්ඩායමකින් බව. අපි ගත්තොත් ප්ලාන්ටේ රාජධානියේ බොහෝමයක් භෞමික ජීවීන් අපාවෙත් දක්නට ලැබෙන ඔක්කොම ශාක ප්ලාන්ටේ රාජධානියේ සමාජිකයන්. සමහර ශාක ජලද ශාක වෙනවා. උදාහරණයක් ගත්තොත් අපේ ජාතික පුෂ්පය නිම්ෆියා ස්ටෙලාටා, නිල්මානෙල් මල නිර්මාණයේ ශාකය ජීවත් වෙන්නේ ජලයේ. හරිත ඇල්ගී භෞමික ශාකවල ඇති ප්‍රධාන ලක්ෂණ නොදර. හරිත ඇල්ගී වලින් භෞමික ශාක පරිණාමය වෙලා තියෙනවා. නමුත් හරිත ඇල්ගී වලට වඩා පරිණාමයේ ලොකු ඉදිරි පියවරක් තබලා මේ භෞමික ශාක පරිණාමය වෙලා තියෙනවා. මේ භෞමික ශාකවල මොනවද ඒ පිළිබඳව තියෙන ලක්ෂණ? බීජාණු දානි මගින් නිපදවනු ලබන විත්ති සහිත බීජාණු, බහුසෛලික ජන්මාණු දානි. අපි ගත්තොත් ක්ලෝරොෆයිටාවන්ගේ තියෙන්නේ ඒකසෛලික ජන්මාණු දානි. දැන් මෙතන අපි කතා කරනවා තියෙන්නේ බහුසෛලික ජන්මාණු දානි කියලා. ඊට පස්සේ පරාදීන කලල. මේ ඔයාලට මතක නම් උල්වා කියන ජීවිය. ඒ උල්වා කියන්නේ ක්ලෝරොෆයිටා. අපේ
උල්වා එයාගේ ජන්මානු නිදහස් කරන්නේ ජලයට. එයා ජලයේ ජීවත් වෙන කෙනෙක්. ඒ ජලයට නිදහස් කරාම ජලය තුලදී තමයි සංසේචනය වෙන්නේ. ජලය තුලදී සංසේචනය වෙලා ජලය තුලදී උක්තාණුවක් හැදිලා ඒක කලලය බවට විකසණය වෙනවා. එතකොට අපි භෞමික ශාක ගත්තොත් භෞමික ශාක වල සංසේචනය වෙන්නේ ජායා ජන්මානු ශාකේ අණ්ඩාණු දාණය තුලදී. තේරුණාද? එතකොට එයා හැම වෙලේම පෝෂණය ගන්නෙ ජය ජන්මානු ශාකේ පරිණාමයේ මුල් අවස්ථාවලදී හෝ ඒක විකසනයේ මුල් අවස්ථාවලදී සමාවෙන්න විකසනයේ මුල් අවස්ථාවකදී හෝ එයා අනිවාර්යයෙන්ම ජය ජන්මානු ශාකේ මත යැපෙනවා. ඒ වගේම අග්‍රස්ත විභාජක දැරීම. දැන් අපි ගත්තොත් මේ උල්ව වගේ ශාකයක් ඒක තලස ශාකයක්. නමුත් අපේ ඇන්තෝෆයිටා ඒ කියන්නේ ආවෘත බීජ ශාක කියන තැනට එනකොට යාල වර්ධනය වෙන්නේ අග්‍රස්ත විභාජක වගේ පටක වලින්. ඒ පිළිබඳව අපි වැඩි විස්තරයක් ඉදිරියේදී ක්‍රියාකාරී ශාකයේ පාඩමේ ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ශාක රාජධානී ජීවීන් පරිණාමයේ උනේ භෞමික පරිසරයක. අපි ගත්තොත් දැන් ප්‍රොටිස්ටා රාජධානී වගේ ශාක එයාලා පරිණාමයේ උනේ ජලජ පරිසරයක. විස්තුත සනාලපටක පද්ධති පිහිටීම හෝ නොපිහිටීම මත ශාක කාණ්ඩ වෙනකර හඳුනාගත හැකිය. අපි මේ පරිණාමයේ අනුපිළිවෙලට ඉගෙන ගන්නවා වුණාට අපි ඉගෙනීමේ පහසුව සඳහා මේ පාවිච්චි කරන්නේ කෘතිම වර්ගීකරණ ක්‍රමයක් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒ වුණත් වඩාත්ම පහත් ශාක ඒ කියන්නේ පරිණාමයේ මුල් අවදියේ වූ භෞමික ශාකවල විස්තුත සනාල පටක පද්ධති පිහිටීමක් වෙන්නේ. සනාල පටක කියන්නේ මොකක්ද? සනාල පටක කියන්නේ ජලය හා ඛනිජ ලවණ සහ කාබනික ආහාර පරිසංක්‍රමණය කරන පටක. වල දන්නව දැනටමත් සාමාන්‍ය පෙළ දීගෙනගෙන තියෙන විදියට මේවා ශෛලම සහ ප්ලෝයම. වෙන මේ ශෛලම සහ ප්ලෝයම කියන පටක දක්නට නොලැබෙන ශාක අපි කියනවා විනාල ශාක කියලා. විනාල ශාක තමයි පරිණාමයේදී මුලින්ම භෞමික ශාක විදියට ඇති වුනේ. ඊට පස්සේ සනාල පටක තියෙන එහෙම නැත්නම් ශෛලම සහ ප්ලෝයම තියෙන පටක වලට අපි කියනවා සනාල ශාක කියලා. මනුමේ වර්ගීකරණ සටහන ගත්තේ ඔයාලගේ අංකත් පොත. ඒකින්ද මම හිතනවා ඔයාලට ගොඩක් සමීප ඇති කියලා. ශාක කාණ්ඩ දැන් අපි දන්න විදියට අපි වර්ග කරා විනාල ශාක සහ සනාල ශාක විදියට. සනාල ශාකවල සංකීර්ණ සනාල පටක පද්ධති තියෙනවා. නමුත් විනාල ශාකවල සංකීර්ණ සනාල පටක පද්ධති නැහැ. අපි මෙන්න මේ සනාල ශාක තව දුරටත් වර්ධනය වර්ග කිරීමක් කරනවා. ඒ වර්ග කිරීම කරන්නේ බීජ සහිත හෝ රහිත බව මත. බීජ රහිත සනාල ශාක සහ බීජ ශාක විදියට අපි මේ වර්ගීකරණය කරනවා. බීජ රහිත සනාල ශාක බීජ නිපදවන්නේ නැහැ. ඒ වෙනුවට යාලා නිපදවන්නේ බීජාණු. උදාහරණයක් විදියට ලයිකෝෆයිට් සහ ටෙරෝෆයිට්ස් දක්වලා තියෙනවා. අපි මේ ගැන කතා කරමු ඉස්සරහට මේ ඒකකේ මේ පාඩම තුලදීම. බීජ ශාක සංකීර්ණ සනාල පටක පද්ධති තියෙනවා. ඒව අපි කොටස් දෙකකට වර්ග කරනවා තවදුරට. ඒ විවෘත බීජක ශාක සහ ආවෘත බීජක ශාක විදියට. ආවෘත බීජක ශාක කියන එක ඔයාලට ලේසියෙන්ම හඳුරගන්න පුළුවන්. ආවෘත බීජක ශාක කියන්නේ මල්පිපෙන ශාක. ඒ කියන්නේ සපුෂ්ප ශාක තමයි අපි ආවෘත බීජක ශාක කියලා හඳුන්වන්නේ. එයාලගේ කුටීරයක් ඇතුලේ තමයි බීජ තියෙන්නේ. නමුත් විවෘත බීජක ශාකවල බීජ තියෙන්නේ බාහිර පරිසරයට විවෘතව. එය විකසණය වෙන්නේ බාහිර පරිසරයට විවෘතව. අපි දැන් විනාල පටක පිළිබඳව කතා කරා කලින් තිබුණු ස්ලයිඩ් කීපෙදි. එතකොට අපි දන්නවා විනාල ශාක කියන්නේ සනාල පටක රහිත ශාක. අපි පොදුවේ කියනවා බ්‍රයෝෆයිට් කියලා. මේ බ්‍රයෝෆයිට්ස්ලා අපි තව දුරටත් වංශ එහෙම නැත්නම් ෆයිලම් තුනකට බෙදෙනවා. වංශයේ බ්‍රයෝෆයිට් එහෙම නැත්නම් පාසි ඔයාලා දන්න විදියට වංශයේ හෙපටොසයිට වංශයේ ඇන්තෝසෙරෝෆයිට.
බ්‍රයෝෆයිටාට උදාහරණයක් තමයි පොගොනාටු, ටෙපටෝෆයිටාට උදාහරණයක් තමයි මාකැන්තියා, ඇන්තොසෙරෝෆයිටාට උදාහරණයක් තමයි ඇන්තොසෙරස්. මේ ශාක වලක නැති ඇති ඉදිරියට බලන්න. මේ කියන්නේ පොගොනාටු ශාකය. බ්‍රයෝෆයිටා වංශයේ ශාකය. බ්‍රයෝෆයිටා වංශයෙන් අපි මේ ශාකය පිළිබඳව තමයි වැඩි අවධානයක් දීලා ඉගෙන ගන්න. දැන් අපි ගත්තොත් මෙන්න මේ පොගොනාටුම් ශාකය ඔයාලට බලන්න පුළුවන්. පොගොනාටුම් ශාකයේ තියෙනවා අපි සාමාන්‍ය දන්න ශාකයක් විදියට පත්‍ර තියෙනවා. නමුත් මේ පත්‍ර සත්‍ය පත්‍ර නෙවෙයි. සාමාන්‍ය දන්න ශාකයක් විදියට කඳක් තියෙනවා. නමුත් මේ කඳ සත්‍ය කඳක් නෙවෙයි. අපි ඒක නිසා මේ කඳ සත්‍ය ව්‍යාජ කඳක් හා ව්‍යාජ පත්‍ර විදියට අර්ථ දක්වනවා. මේ කඳ වටා සැපිලාකාර විදියට පත්‍ර සැකසීලා තියෙන්නේ. ඒ වගේම මෙයාට ජලය අවශෝෂණයට මුල් නැහැ. මෙයා තියෙන මූලාභ. ඒ වගේම මේ තියෙන්නේ ජායජන්මානු ශාකය. ඒ ජායජන්මානු ශාකයේ මත සිටින බීජානු ශාකය. මේ පිළිබඳව දැන් කිව්වට වැටහීමක් නැහැ. ඒ පිළිබඳව අපි පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ශාක ප්‍රජනනයේ පාඩමේ දැනට මේ ශාකයේ සමන්විත වෙන්නේ ව්‍යාජ කඳකේ ව්‍යාජ පත්‍ර වලින් සහ මූලාභ වලින් කියන දේ මතක තියාගන්න. තවත් ඩයෝෆයිට් දෙක. ආත්මා ශාක එහෙම නැත්නම් වංශයේ හෙපටොසයිට් හෙපටොෆයිටට අයත් වෙන්නේ මාකැන්තියා ශාක. මාකැන්තියා ශාක වලට බලන්න පුළුවන් දෙබෙදුම් ශාකණයක් පෙන්වනවා. ඒ දෙබෙදුම් ශාකණය නිසා මෙයා පලස දිගට තෙත් භෞමික පරිසරයක් තුළ වර්ධනය වෙවි යනවා. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මෙයාගේ ප්‍රජනක ව්‍යුහය වෙන ගෙමාගොටු ශාකයේ මත පිහිටලා තියෙනවා. ඇන්තොසෙරස් කියන්නේ වංශය ඇන්තොසෙරෝෆයිටාගේ ජීවියෙක්. ඇන්තොසෙරස් වලට අපි අංශාක කියලා කියනවා. මෙයා තලස ශාකය සත්‍ය කඳහා පත්‍ර මුල් වලට පිටිලා නැහැ. මෙයාට ජලය අවශෝෂණයට තියෙන මේ හැමෝටම මූලාභ. දැන් අපි කතා කරමු සනාල පතක දරණ දීත රහිත ශාක පිළිබඳව. සනාල පතක දරණ දීත රහිත ශාක වංශ දෙකක් අපි ඉගෙන ගන්නවා. පළවෙනි වංශය තමයි වංශය ලයිකෝෆයිටා උදාහරණය කියලා කියන්නේ. දෙවෙනි වංශය තමයි වංශය කේරෝෆයිටා උදාහරණය මෙතනදී. ඔය දැකලා ඇති මෙන්න මේ ෆිලොජිනෙල්ලා කියන ශාකය බොහෝ වෙලාවට පිටකඩ කණ්ඩි කඳන් මත වැඩෙන ශාකයක්. මේ ශාකය පොළවට සමාන්තරව තමයි වැඩෙන්නේ. ඒ වගේම නෙක්‍රොලිසිස් කියන ශාකය දැකලා ඇති උද්‍යාන අලංකරණයේදී ඉතාම අලංකාර ශාකයක් විදියට යොදා ගන්නවා. මේ ශාක දෙකේ ලක්ෂණ තමයි මේ ශාක දෙක සනාල පටක දරනවා. ඒ කියන්නේ ශෛලම සහ ප්ලෝයම දරනවා. නමුත් මේ ශාක බීජ නිපදවන්නේ නැහැ. බීජ වෙනුවට මේ ශාකවල ව්‍යාප්ති ඒකකයේ විදියට ක්‍රියා කරන්නේ බීජාණු. සනාල පටක දරන ශාක අපි වර්ග දෙකකට බෙදුවා. බීජ දරන ශාක සහ බීජ රහිත ශාක විදියට. බීජ ශාක අපි තවත් කොටස් දෙකකට බෙදා ගන්නවා. විවෘත බීජක ශාක සහ ආවෘත බීජක ශාක විදියට. විවෘත බීජක ශාක වංශ තුනක් තියෙනවා. වංශය සයිකඩෝෆයිටා, වංශය කොනිෆෙරෝෆයිටා සහ වංශය නීටෝෆයිටා විදියට. සයිකඩෝෆයිටා උදාහරණයක් විදියට සීකස් විශේෂ වල දන්නවා මඩු ශාක විශේෂ. කොනිෆෙරෝෆයිටා උදාහරණයක් විදියට පයින ශාක වල දැකලා ඇති සංචාරයක යෙදුණා නම් අපේ මධ්‍යම කඳු වැටිය හරහා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳු වැටියේ බොහොමයක් ප්‍රදේශන් හඳුන්වලා දුන්න සයිනස් වගාවෙන් ආවරණය වෙලා තියෙන්නේ මේ වෙනකොට. නීටෝෆයිටා කියන විශේෂය වලට ලොකුවටම සමීපයක් නැතුව ඇති. නීටම් කියන්නේ උදාහරණයක්. නීටම් ශාකය මම පෙන්නන්නම්. නීටම් ශාකය කියන්නේ මොකක්ද කියලා දැන් බලන්න. මෙතන තියෙන්නේ ත්‍රීකස් ශාකය. ඔල ගත්තොත් ත්‍රීකස් ශාකයට සත්‍ය කඳක් තියෙනවා. මෙයාට ජලය අවශෝෂණයට සත්‍ය මුල් තියෙනවා. ඒ වගේම පක්ෂවත් සංයුක්ත පත්‍ර තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා. මෙලක තියෙන විශේෂත්වය තමයි මෙයලක බීජ දරන්නේ විවෘතව. බීජ තියෙන්නේ බාහිර පරිසරයට විවෘත.
කලින් කිව්වා වගේ මේ කියන්නේ ෆයිනස් ශාක්‍ය මධ්‍යම කඳුකරේ මේ වෙනකොට හඳුන්වලා දුන්න වගාවක් විදියට බොහෝමයක් කඳු වැටිය ආක්‍රමණය කරලා තියෙනවා මේ ශාක්‍ය. ඒ වගේම තමයි මේ තියෙන නීතම් ශාක්‍ය. මේ ශාක දෙකේ මේ ශාක තුනම ගත්තොත් පොදුවේ සීකස් ෆයිනස් සහ නීතම් ශාක තුනම ගත්තොත් සීකස් සහ ෆයිනස් ශාක වලට නැති විශේෂයක් නීතම් ශාකයට තියෙනවා. මොකද නීතම් ශාකයේ ශෛලමය ගත්තොත් ඒ ශෛලමය තුල ශෛලම වාහිනී ඒකක විකසනය වෙලා තියෙනවා. මෙච්චර වෙලාවක් අපි කතා කර සෙලජිනෙල්ලා නෙක්‍රොලෙපිස් සීකස් සහ ෆයිනස් ශනාලශත පටක දරන ශාකවල ශෛලම වාහිනී ඒකක නැහැ. එයාගේ ශෛලම් පටකයේ තියෙන්නේ වාහකාබ ශෛලම් මුදුස්තර සහ ශෛලම තන්තු විතරයි. නීතම් ශාකය ඊට වඩා ඉස්සරහට පරිණාමයේදී ඇවිල්ලා තියෙනවා. එයාගේ ශෛලම වාහිනී ඒකක ශෛලම් වාහකාබ ශෛලම් මුදුස්තර ශෛලම තන්තු කියන වර්තමාන සනාල වර්තමාන සපුෂ්ප ශාකවල දක්නට ලැබෙන ශෛලමේ පටක එයා සතු වෙලා තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ ආවුත්ත බීජක ශාක. බීජ ශාකයට තියෙන ප්‍රධානම වංශය පරිණාමයේ උසස්ම වංශයේ ශාකවල ආවුත්ත බීජක එහෙම නැත්නම් ඇන්ජියෝස්පර්ම්ස් ගැන. ආවුත්ත බීජක ශාකවල වංශය ඇන්තෝෆයිටා සියලු සපුෂ්ප ශාක මේ සඳහා ඇති වෙන්නේ. බලට මේ වෙනකොට ප්‍රශ්නයක් තියුණා නම් කොහොමද මේ ශාක ප්‍රජනනය වෙන්නේ? ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ලස්සන මල් පැලයක් ගෙනල්ලා ගෙදර තියෙනකොට ඒ මල් පැලේ ඔයාලට තවත් පැලයක් ගන්න ඕන නැණ. කොහොමද මේකේ බීජ ඇති වෙන්නේ කියලා දැනගන්න ඕන නැණ. ඒ පිළිබඳව අපි අධ්‍යයනයක් මේ පාඩමෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ කලින් අපි දැක්කා විනාල ශාක මොනවද කියලා. මා කැන්ටියා පොගොනාටු මැපොසෙරස් කියන ශාක දැක්ක වංශතුනට අයිති විනාල ශාක පිළිබඳව දැඩි විස්තරාත්මක අධ්‍යයනයක් කරන්න තමයි මේ අපි බලාපොරොත්තු වෙන්නේ. විනාල ශාක අපි ඩ්‍රයෝෆයිටාවන් විදියට නම් කරනවා. විනාල ශාක වල තියෙනවා සනාල ශාක සතු සමහර ලක්ෂණ. සනාල ශාක වල තියෙන්නේ ශෛලමය සහ ප්ලෝයමය. නමුත් මෙන්න මේ විනාල ශාක සතුව ඒ ශෛලමය සහ ප්ලෝයමය නැකම් කියන පටක දෙකක් තියෙනවා. අපි මේ පටක දෙක නම් කරනවා හයිඩ්‍රෝමය සහ ලෙප්ටෝමය විදියට. හයිඩ්‍රෝමය ජලය සහ ඛනිජයන පරිවහණයට වැදගත් වෙනවා. ලෙප්ටෝමය කාබනික ආහාර පරිසංක්‍රමණය සඳහා වැදගත් වෙන්නේ. විනාල ශාකවල ශාක දේහය සත්‍ය කඳ පත්‍ර මුල් වලට විභේදනයක් වෙලා නැහැ. අපි කිව්වා මේ විනාල ශාක සතුව තියෙන ව්‍යාජ කඳ ව්‍යාජ පත්‍ර මුල් වෙනුවට තියෙන මූලාභ. මූලාභ තියෙන හින්දා ගැඹුරින් ජලය අවශෝෂණය කරන්න බෑ. මතුපිට ජලය පමණයි අවශෝෂණය කරන්න පුළුවන්. මුල් තියෙන ගැඹුරින් ජලය අවශෝෂණය කරන්න පුළුවන්. අපි සනාල ශාක ගත්තොත් සනාල ශාක වලට මුල් තියෙනවා. මුල් තියෙන හින්දා ගැඹුරින් ජලය අවශෝෂණය කරන්න පුළුවන්. අපි දැන් කතා කරමු බ්‍රයෝෆයිටා වංශයේ ලක්ෂණ පිළිබඳව. උදාහරණයක් විදියට පොගනාටුම් ශාකය අරගමු. මේ ශාක ඔක්කොම විශේෂයෙන් හමු වෙන්නේ තෙත් භෞමික ස්ථානවල. අපි ගත්තොත් ඊතර වතුර එකතු වෙලා තියෙන කොන්ක්‍රීට් පොළවක් කණ්ඩියක් ඒ වගේ ස්ථානවල වල දැකලා ඇති මෙන්න මේ පාසි ශාක වැඩිලා තියෙනවා. ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ පොගනාටුම් ශාකය. මේ ශාකවල විශේෂ වැඩි වර්ධනයක් පෙන්වුම් කරනවා වැසි වනාන්තර තුලදී. ඔයාල සිංහරාජයට වගේම ගිහිල්ලා තියෙනවන වැඩි උසකට සෙන්ටිමීටර් 5ක වගේ උසකට වැටුණු පොගනාටුම් ශාක දැකලා තියෙන පුළුවන්. මේ ශාක ගත්තොත් මෙයාලගේ ප්‍රමුඛ ශාකය වෙන්නේ ඒක ගුණ ජන්මානු ශාකය. දැන් මෙන්න මේ අපි ශාක විවිධත්වය කියන පාඩම අවබෝධ කරගන්න යනකොට අපිට හම්බෙනවා මෙන්න මේ ජන්මානු ශාක සහ බීජානු ශාක කියලා වර්ග දෙක. ජන්මානු ශාකය සහ බීජානු ශාකය ගත්තොත් ජන්මානු ශාකය ඒක ගුණයි. දී ගුණ වෙන්නේ බීජානු ශාකය. මේ ජන්මානු ශාක සහ බීජානු ශාක අතර
පරම්පරා මාරු වීමක් සිදු වෙනවා. ජන්මානුශාකේ බීජානුශාකේ නිපද වෙනවා. බීජානුශාකේ ජන්මානුශාකේ නිපද වෙනවා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් කියලා. පරම්පරා මාරු වීමක් සිදු වෙනවා. එතකොට මෙන්න මේ පොගනාටුම් ශාකය ගත්තොත් එයාගේ ප්‍රමුඛ ශාකය වෙන්නේ ඒක ගුණ ජන්මානුශාකය. මේ පිළිබඳව අපි වැඩි අධ්‍යයනයක් කරනවා පොගනාටුම්ගේ ප්‍රජනනය පිළිබඳව සිව්වන එකකේදී. ඒක ගුණ ජන්මානුශාකය ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන සාදීන ශාකයකි. මම ඔයාලට පොගනාටුම් ශාකය පෙන්නුවා. ඒ ශාකය වල දකින්න ඇති ප්‍රභා සංශ්ලේෂණය කරන්න පත්‍ර තියුණා. නමුත් ඒ පත්‍ර සත්‍ය පත්‍ර නෙවෙයි, ව්‍යාජ පත්‍ර. ව්‍යාජ කඳ වටා සර්පිලාකාර විදියට සැකසුණු පත්‍ර. ජන්මානුශාකය ව්‍යාජ පත්‍ර, ව්‍යාජ කඳ හා මූලාභ ලෙස විභේදනය වී ඇත. එහෙත් සනාල පටක රහිතය. සනාල පටක වෙනුවට යාට තියෙන්නේ සනාල පටක විදියට නැකම් කියන විනාල. සනාල පටක වෙනුවට නැකම් කියන හයිඩ්‍රෝමය සහ ලෙප්ටෝමය කියන පටක. වෙන්වෙන්ව පවතින ජායා සහ පුංජන්මානුශාක මත අණ්ඩානුදානි හා ශුක්‍රාණුදානි හටගනී. මේ නිසා මේ ජන්මානුශාක ද්විගුහි. ඒ කියන්නේ අණ්ඩානුදානි අණ්ඩානුදානි හදන්නේ ඩිම්බ. ඩිම්බ හැදෙන්නේ එක ශාකයක. ශුක්‍රාණු හැදෙන්නේ තවත් ශාකයක. ශාක දෙකක මේ දෙක හැදෙන්නේ. ගතොත් ගෙවල් දෙකක. ඒකින්ද ද්විගුහි. මිනිසත් එහෙමනේ. ඩිම්බ හදන්නේ ස්ත්‍රී, ශුක්‍රාණු හදන්නේ පුරුෂයා. ඒ විදියට දෙන්නේක හැදෙන හිඳ දීගෘහි. තේරුණාද? දැන් අපි කතා කරා පොගනාටුම් ශාකයේ දීගෘහි කියලා. ඔයාලට බලන්න පුළුවන් පුංජන්මානුශාකය සහ ඡායා ජන්මානුශාකය. පුංජන්මානුශාකය අනුනනේ නිපදවනවා ශුක්‍රාණු. ඡායා ජන්මානුශාකයේ තියෙන අණ්ඩානුදානි අනුනනේ දීපසයිඩයක් නිපදවනවා මේ ශුක්‍රාණු. ඩිම්බ සෛලය සමග සංසේචනය වෙනවා. මේ ශුක්‍රාණු ජලයේ පිහිනමින් ඇවිල්ලා සංසේචනය සිදු වෙන්නේ. ඒ සංසේචනය සිදු වෙලා දීගුණ යුක්තාණුවක් හදනවා. ඒ දීගුණ යුක්තාණුව විකසණය වෙලා දීගුණ බීජාණු ශාකය හදනවා. ඒ දීගුණ බීජාණු ශාකය ජාය ජන්මාණු ශාකය මත අද්ද ලෙස පරපෝෂී එය ජලය හා ඛනිජ ලවණ ගන්න ජාය ජන්මාණු ශාකය. නමුත් ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙන හින්දා අපි කියනවා අර්ධ ලෙස පරපෝෂී කියලා. අපි ගත්තොත් පූමාංගේ ශාකය කශිකාදර ශුක්‍රාණු නිපදවන්නේ. කශිකාදර ශුක්‍රාණු නිපදවන හින්දා ඒවට අනිවාර්යයෙන්ම සංසේචන මාධ්‍ය විදියට බාහිර ජලය අවශ්‍යයි. බාහිර ජලයේ මේ කශිකාදර ශුක්‍රාණු පීනගෙන ගිහිල්ලා අණ්ඩානුදානියේ තියෙන අණ්ඩ සෛලයත් සමග සංසේචනය වෙලා ද්විගුණ යුක්තාණුව හදනවා. ඒ ද්විගුණ යුක්තාණුව විකසණය වෙලා හදනවා ද්විගුණ බීජාණු ශාකය. දීගුණ බීජාණු ශාකයේ ලපටි කාලයේදී ගත්තොත් ඒක කොළපාටයි. කොළපාට කියන්නේ එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂක වර්ණක තියෙනවා. ඒක හින්දා එයා ජය ජන්මාණු ශාකයේ මත අර්ධ ලෙස යෙපෙන්නේ. ජය ජන්මාණු ශාකයෙන් එයා ජලය සහ ඛනිජ ලවණ ලබා ගන්නවා. ඒ වගේම එයා ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන හින්දා අපි කියනවා අර්ධ ලෙස යෙපෙන්නේ කියලා. ඒ වගේම බීජාණු ශාකයේ ගත්තොත් සියලු සනාල ශාකවල හම් වෙන පූටිකා කියන ව්‍යුහය තියෙනවා. පූටිකාව තමයි වායු හුවමාරුව සිදු කරන ව්‍යුහය. ඒ වගේම උත්සේදනය සිදු කරන ව්‍යුහය. පාලක සෛල දෙකකින් මායිම් වුණ ව්‍යුහය. නමුත් ජන්මාණු ශාකයේ ගත්තොත් එයාට පූටිකා කියන ව්‍යුහයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ ද්විගුණ බීජාණු ශාකයේ තියෙනවා පාදේ තන්ත්‍රය සහ පූටිකා විදියට කොටස් තුනක්. පාදේ තමයි ජය ජන්මාණු ශාකයෙන් පෝෂක උරා ගන්නෙ. තන්සේ තමයි ස්පෝටිකාව ඉහළට ඔසවා තබන්නේ. ස්පෝටිකාව තමයි බීජාණු දානිය. ස්පෝටිකාව ඇතුළේ තියෙන බීජාණු මාත්‍ර සෛල ද්විගුණයි. ඒ ද්විගුණ බීජාණු මාත්‍ර සෛල ඌණන විභාජනයේ ඒක ගුණ බීජාණු රාශියක් නිපදවනවා. ඒ නිපදවෙන ඒක ගුණ බීජාණු අපි කියනවා සම බීජාණුකයි කියලා. ඒවා ප්‍රමාණයෙන් සමානයි. පෘථිවියේ වැඩි ශාක ප්‍රමාණයක් සමන්විත වෙලා තියෙන්නේ සනාල ශාක වලින් 93% ප්‍රතිශතයක් තියෙනවා. ඒ සනාල ශාක අපි කලින් වර්ග කර විදියට බීජ රහිත සහ බීජ ශාක විදියට වර්ග කරනවා. දැන් අපි අවධානය යොමු කරමු බීජ රහිත සනාල ශාක පිළිබඳව. බීජ රහිත සනාල ශාක වල බීජ හටගන්නේ නැහැ. ඒ වෙනුවට හටගන්නේ බීජාණු. ඒ බීජාණු
මගින් තමයි මෙයාලගේ ප්‍රචාරණය සිදු වෙන්නේ මේ ශාක වර්ග දෙකක් අපි ඉගෙන ගන්නවා වංශයේ ලයිකෝෆයිටා සහ වංශයේ ටෙරෝෆයිටා විදියට අපි ටෙරෝෆයිටාව සහ ලයිකෝෆයිටාව ගැන කතා කරොත් එයාලා බීජ රහිත ශාක ඒ බීජ රහිත ශාක වල ප්‍රචාරණය සිදුවන්නේ බීජාණු මගින් දැන් ටෙරෝෆයිටාව සහ ලයිකෝෆයිටාව ගැන කතා කරොත් එයාලගේ පැරණි පූර්වජයා එක මෑත කාලේන පූර්වජයා බැලුවොත් වඩාත්ම මෑත කාලීන පූර්වජයෙක් තමයි තියෙන්න ඇත්තේ කියලා අපි විශ්වාස කරනවා මොකද මේ ඩෙවෝනිය හා කාබෝනිෆෙරස් අවදිවල ශාක පරිණාමයේ සිදු වෙලා එයාලගේ සාක්ෂි අපිට පොසිල වලින් හම්බෙලා තියෙනවා ඒ පොසිල වල සාක්ෂි වල තියෙනවා සාමාන්‍ය සමාන කාල තියෙන ජන්මාණු ශාක සහ බීජාණු ශාක පරම්පරාව එතකොට ගත්තොත් එලගේ ජන්මාණු ශාක පරම්පරාවත් බීජාණු ශාක පරම්පරාවත් තිබිලා තියෙන්නේ එකම සමාන මට්ටමේ. නමුත් දැන් මෙතන අපි කතා කරන ටෙරෝෆයිටා සහ ලයිකෝෆයිටා කට්ටියගේ බීජාණු ශාක පරම්පරාව ප්‍රමුඛයි. ජන්මාණු ශාක පරම්පරාව ක්ෂීණ වෙලා තියෙනවා. ඒකින්ද අපි විශ්වාස කරනවා මෙයා ආදිකාලීන පූර්වජයෙක්ට වඩා මෑත කාලීන පූර්වජයෙක්ගේ සම්භවයක් වෙන්න ඇති කියලා. දැන් අපි කතා කරා කලින්ම මේ සනාදසක් වල පූර්වජයන් ගත්තොත් අපි කතා කරන දැන් සෙලජෙනෙල්ලා සහ නෙක්‍රොපී ශාක වල පූර්වජයා ගොඩක් වෙලාවට මෑත කාලීන පූර්වජයෙක් වෙන්නේ නැති මොකද කලින් පූර්වජයාගේ ලක්ෂණ නැහැ පොතිල සාක්ෂි වලින් හම්බෙන ලක්ෂණ මේ ශාක වල ගොඩාක් දුරට අඩුයි ඒ වගේම ජීවමාන සනාල ශාකවල බීජාණු ශාක පරම්පරාව ජන්මාණු ශාක පරම්පරාවට වඩා විශාලයි ඒ වගේම සංකීර්ණයි උදාහරණයක් විදිහට නෙක්‍රොලිපිස් කියන්නේ මීවන ශාකයක් ඒ මීවන ශාකයේ පත්‍ර සහිත ශාකයේ බීජාණු ශාකය වලට දකින්න හම්බෙන්නේ පියවි ඇසට පේන ශාකයේ බීජාණු ශාකය එයාගේ ජන්මාණු ශාකයේ පියවි ඇසට පේන්නේ ජාන්මික්ෂිය මේ තියෙන්නේ අපි කැලිමගේ හොයාගත්ත පොතිල සාක්ෂි මේ පොසිල ශාස්ත්‍රි වලින් ගොඩාක්ම ආධිකාල්පිත කාලයේ ශාස්ත්‍රවල විස්තර හම්බෙනවා විශේෂයෙන්ම මේවා අවසාදිත පාෂාණ ඇතුලේ තමයි ගොඩක් වෙලාවට තැන්පත් වෙලා තියෙන්නේ අපි පරිණාමය පිළිබඳව අධ්‍යයනය කරන්න මෙන්න මේ ශාක පොසිල භාවිතා කරගන්න අපි කතා කරමු බීජ නොදරන සනාල ශාස්ත්‍රවල වැදගත් ලක්ෂණ පිළිබඳව පළවෙනි ලක්ෂණය තමයි සෛලම සහ ප්‍රෝයමොස්ස ද්‍රව්‍ය පරිවහනය අපි කතා කරා විනාර ශාකවලට සෛලම සහ ප්ලෝයම නැහැ ඒ වෙනුවට තියෙන හයිපෝමේ සහ ලෙප්ටෝමේ කියන පටක දෙක ඒ පටක සනාල පටක වලට නැකම් කියන පටක නමුත් විස්තුත සනාල පටක නෙවෙයි මෙතන සෛලම සහ ප්ලෝයම කියන පටක තියෙනවා සෛලමය ගත්තොත් මේ ශාකවල සෛලම වාහකාභ තන්තු අනුදුස්තර සෛලම සෛල තියෙන්නේ ඒව ජලය හා ඛනිජ පරිවහනය සිදු කරනවා නමුත් මේ ශාකවල සෛලම වාහිනී ඒකක නැහැ ශෛලම වාහිනී ඒකක තියෙන නීටෝෆයිටාවන්ගේ සහ ඇන්තෝෆයිටාවන්ගේ පමණයි. ප්ලෝයමේ ගත්තොත් ප්ලෝයමේ තියෙන්නේ ප්ලෝයම මෘදුස්තර, ප්ලෝයම තන්තු සහ පෙනේර සෛල. මේ ශාකවල ප්ලෝයම නල මූලාංග සහ සහචර සෛල විකසණය වෙලා නැහැ. ඒ වගේම තමයි මේ ශෛලම් පටකේ ගත්තොත් ශෛලම් පටකේ තියෙන තන්තු සහ වාහකාභවල බිත්ති ලිග්නීන් මගින් ඝන වෙලා තියෙනවා. මේ ලිග්නීන් මගින් ඝන වෙච්ච බිත්ති තියෙන හින්දා මේ ශාකවලට සංධාරණය සපයන්න පුළුවන් මෙන්න මේ පටකයට. ඒක නිසා ශාකයේ උසට වැඩිවීමට අවස්ථාව සපයන ඒ උසට වැඩිවීම හින්දා බීජ ප්‍රචාරණයටත් ලොකු අවස්ථා බීජාණු ප්‍රචාරණයට ලොකු අවස්ථාවක් හිමි වෙනවා. අපි කලින් කතා කරා වගේ ශෛලම් පටකෙන් සංධාරණයක් සපයනවා ශාකයට ඒකින්ද ශාකයට තරමක් උසට වැඩෙන්න පුළුවන්. ඒ උසට වැඩෙන හින්දා ප්‍රබල සංශ්ලේෂණය සඳහා වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බීජාණු පහසුවෙන් ව්‍යාප්ත කරන්න පුළුවන්. සාමාන්‍ය වල දන්නවා උදේ ඉඳන් දෙයක් දැම්මම ඒක ව්‍යාප්ත වෙන ඒරියා එක වැඩි. ඒ වගේම ෆ්ලෝයම නාලලෙස් සංවිධානය උසයිල දරන පටකයක් ඒ පටකය මගින් සීනි වර්ග සුක්‍රෝස් ඇමයිනෝ අම්ල සහ අනිකුත් කාබනික නිෂ්පාදන ශාකයේ විවිධ කොටස් වලට බෙදා හරිනවා ඒක සමන්විත වෙන්නේ පෙනේර සෛල ප්ලෝය මෘදුස්තර ප්ලෝයම තන්තු කියන සෛල වර්ග තුනේ
අපි මුල්වල පරිණාමය පිළිබඳව කතා කරොත් මුල් කියන්නේ ජලය හා ඛනිජ වශයෙන් අවශෝෂණය කරන ප්‍රවාහ පද්ධතිය උසින් වර්ධනය වීමට අවස්ථාව සැලසීමෙන් ශාකේ පතර පරිකර තිබෙන අවයවය. ඒක මුල්වල අපි කෘත්‍ය ගත්තොත් එයා ජලය සහ ඛනිජ ලබන අවශෝෂණය වගේම එයා ශාකේ පතර පරිකරත් නැසැදගත් වෙනවා. ඩයෝෆයිටාවන්ගේ තියුණේ මූලාභ මූලාභ වැඩගත් වෙන්නේ මතුපිට ජලය අවශෝෂණය සඳහා පමණයි. නමුත් මුල් මගින් ගැඹුරින් ජලය අවශෝෂණය කරන්න පුළුවන්. ඒ වගේම පොතිල මගින් සංරක්ෂණය වී ඇති ආදි සනාල ශාක කඳන්වල පටක සැකැස්ම වර්තමාන ශාක මුල්වල පටක සැකැස්මට සමානයි. එතකොට මේ ශාක කඳන්වල පටක සැකැස්ම වර්තමාන ශාක මුල්වල පටක සැකැස්මට සමානයිලු. මේ පිළිබඳව අපි වැඩි අවධානය ශාකවල වර්ධනය පාඩමේදී යොමු කරමු. අපි පත්‍රවල පරිණාමයෙන් ගැන කතා කරොත් මේ ශාකවල පත්‍ර ආකාර දෙකක් දක්නට ලැබෙනවා. ඒ ශුද්‍ර පත්‍ර හා මහා පත්‍ර විදියට. ශුද්‍ර පත්‍ර තනි ඩාරටියක් දරන ප්‍රමාණයෙන් කුඩා ඒවා. මහා පත්‍ර විශාල පැතලි අතු බෙදුණු නාරටි සහිත ඒවා. එතකොට අතු බෙදුණු සනාල ශාක පටක සහිත පත්‍ර මහා පත්‍ර කාර්යක්ෂම ප්‍රභා සංශ්ලේෂණයක් සඳහා පෘෂ්ඨීය වර්ගඵලය වැඩි කරලා දෙනවා. අපි ශුද්‍ර පත්‍ර සහ මහා පත්‍ර ගැන කතා කරොත් ශුද්‍ර පත්‍ර සහ මහා පත්‍ර වල විකසනයක් සිදු වෙලා තමයි ඒවා ශුද්‍ර බීජාණු පත්‍ර සහ මහා බීජාණු පත්‍ර බවට පරිණාමය වෙලා තියෙන්නේ. අපි ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරමු. දැන් අපි පත්‍රවල පරිණාමය පිළිබඳව ඒ යටතේ කතා කරමු. බීජාණු පත්‍ර හා බීජාණුවල ප්‍රභේදන. අපි දන්නවා පත්‍ර වර්ග දෙකක් තියෙනවා ශුද්‍ර පත්‍ර සහ මහා පත්‍ර විදියට. නමුත් ඒ පත්‍රවල බීජාණු දානි දැරීමට විකරණය වූ පත්‍රවලට අපි කියනවා බීජාණු පත්‍ර කියලා. දැන් අපි ගත්තොත් සමහර ශාක විශේෂ නිපදවන්නේ එක් වර්ගයක බීජාණු පමණයි. උදාහරණයක් විදියට අපි කලින් කතා කර පොගනාටුම් පවා නිපදුවේ එක් වර්ගයක බීජාණු පමණ. ඒකින්ද එය සම බීජාණුකයි. දැන් අපි මෙතන කතා කරන බීජ රහිත සනාල ශාකවල නෙට්‍රොලිපිස් ගත්තත් එයාගෙත් අපිට දක්නට ලැබෙන්නේ සම බීජාණුකතාවය. ඒ වගේම සමහර ශාක ගත්තොත් එයාලා විශේෂ දෙවර්ගයක ඒ ශාක දෙවර්ගයක බීජාණු දානි හදනවා. ඒව ශුද්‍ර බීජාණු හා මහා බීජාණු තමයි එහෙම හදන්නේ. ශුද්‍ර බීජාණු හදන්නේ ශුද්‍ර බීජාණු පත්‍ර ඇතුලේ. මහා බීජාණු හදන්නේ මහා බීජාණු පත්‍ර ඇතුලේ. මේවා අපි කලින් කතා කරපු ශුද්‍ර බීජාණු ශුද්‍ර පත්‍ර සහ මහා පත්‍රවල විකසණය. හරිනේ. අන්න ඒ ශුද්‍ර පත්‍ර සහ මහා පත්‍රවල විකසණයක් ඇති වෙලා ශුද්‍ර බීජාණු සහ මහා බීජාණු නිපද වෙනින්දා අපි ඒ தත්ත්වයට කියනවා විෂම බීජාණුකතාව කියලා. එතකොට මේ බීජ රහිත ශාක දිහා අපිට බැලුවොත් එයාලගේ අපිට දකින්න පුළුවන් සම බීජාණුකතාවය වගේම විෂම බීජාණුකතාවය. මහා බීජාණු ශාකයෙන් මෙයන ජාය ජන්මාණු ශාකය නිපද වෙනවා. ශුද්‍ර බීජාණු ශාකයෙන් පුන් ජන්මාණු ශාකය විකසණය කරනවා. දැන් අපි ලයිකෝෆයිටාවන් ගැන කතා කරමු. ලයිකෝෆයිටාවන්ගේ උදාහරණය තමයි සෙලජිනෙල්ලා. මෙතන පහලින් ඔයාලට දක්නට ලැබෙනවා සෙලජිනෙල්ලා ශාකය. සෙලජිනෙල්ලා ශාකය පොළව මත වැඩෙන්නේ. එයා තෙත්ත භෞමික පරිසරයේ වැඩෙනවා. ඒ වගේම අපි ශාක විදියට සමහර ශාක මත වැඩෙනවා. තෙත සෙවන සහිත ස්ථානවල තමයි විශේෂයෙන්ම වැඩෙන්නේ. ප්‍රමුඛ ශාකයේ බීජාණු ශාකය. ඒ ශාකයේ පොළවේ වැතිරි වැඩෙන්නේ. ඒ වගේම මේ ශාකයට ජලය අවශෝෂණයට තියෙන මුල් සත්‍ය කඳහා පත්‍ර මුල්වලට විභේදනයක් තියෙනවා. මුල් තියෙන හින්දා මෙයට ගැඹුරින් ජලය අවශෝෂණය කරන්න පුළුවන්. සෙලජිනෙල්ලා ශාකය ඍජු කඳක් විදියට වැඩෙන්නේ පොළව මත. පොළව මත වැඩෙන මේ ශාකයේ දෙබෙදුම් ශාකණයක් පෙන්වනවා. ඒ දෙබෙදුම් ශාකණය පෙන්වන තැනින් මූලදරයක් හටගන්නවා. ඒ මූලදරය කෙලවර මුල් හටගන්නවා. වලට මේ රූපේ බැලුවොත් එනේ මේ තියෙන ලයිකෝපෝඩියම් ශාකය. ලයිකෝපෝඩියම් ශාකයේ දෙබෙදුම් ශාකණය පෙන්වන තැන්වල කෙලවර තැනින් මූලදරයක් හටගන්නවා. ඒ මූලදරයෙන් මුල් හටගන්නවා. අපි ගත්තොත් මේ ලයිකෝපෝඩ
ලයිකෝෆයිටා වංශය එයාගේ කොටස් දෙකක් තියෙනවා සමබීජානුකතාව පෙන්වන ශාක තියෙනවා ඒ වගේම විෂම බීජානුකතාව පෙන්වන ශාක තියෙනවා ලයිකෝපෝඩියම් ගත්තොත් එයා සමබීජානුකතාවයට උදාහරණයක් ඒ වගේම සෙලජිනෙල්ලා ගත්තොත් එයා විෂම බීජානුකතාවයට උදාහරණයක් ඒ සමබීජානුකතාවය හෝ විෂම බීජානුකතාවයේ තීරණය වෙන්නේ එයාගේ තියෙන විශේෂිත ව්‍යුහයක්. අපි මේ විශේෂිත ව්‍යුහයට කියනවා සංකේතුව කියලා. ඒ සංකේතුව හදන්නේ ශුද්‍ර බීජාණු හා මහා බීජාණු පත්‍ර කියන දෙකම එකතු වුණා නම් ඒක විෂම බීජානුකතාවය පෙන්වනවා. ඒ වගේම මේක මේ සඳහා සම බීජාණුක පත්‍ර, ඒ කියන්නේ බීජාණු පත්‍ර එකතු වුණා නම් එයා පෙන්වන්නේ සම බීජානුකතාවය. අපි දැක්කොත් ලයිකෝෆයිටා වංශය අපි කොටස් දෙකකට වර්ග කරන මේ ශුකිපාසි සහ ගදාපාසි විදියට. ශුකිපාසි එහෙම නැත්නම් ස්පයික් මොසස් වලට උදාහරණයක් තමයි සෙල්චිනෙල්ලා. එයාලා විෂම බීජානුකතාවය පෙන්වන්නේ. ගදාපාසි වලට උදාහරණයක් තමයි ලයිකෝපෝඩියම්. එයාලා සම බීජානුකතාවය පෙන්වන්නේ. ශුකිපාසි එහෙම නැත්නම් ස්පයික් මොසස් බොහෝ විට තිරස වර්ධනය වෙනවා. ගදාපාසි සාමාන්‍ය පොළ මට්ටින් එකක් ඉහළට එසෙයි. ඒ වගේම මේ විශේෂවල ජන්මානුශාකය ගත්තොත් ඒවා ගේ ඡායා ජන්මානුශාකය ප්‍රභා සංශ්ලේෂණය කරනවා. නමුත් පුන් ජන්මානුශාකය සෙලජිනෙල්ලාගේ ප්‍රභා සංශ්ලේෂණයක් සිදු කරන්නේ නැහැ. ඒ වගේ සංචිත ආහාර තියෙනවා. මේ සංචිත ආහාර මත බීජානුශාකයේ කලලය පෝෂණය වෙනවා. ඒ වගේම තමයි මෙයලගේ විශේෂත්වයක් තියෙනවා. සහජීවී දිලීරත් එක්ක මෙයාලා පෝෂණය ලබා ගැනීමේ අනුවර්තනයක් දක්වන. අපි දැන් හෙරෝෆයිටා වංශය ගැන කතා කරමු. හෙරෝෆයිටා වංශය කියන්නේ සනාල ශාකය යටතේ දීප රහිත ශාකය. අපි ගත්තොත් මෙයා පරිණාමයේදී ඉන්නේ තුන්වැනි තැන. අපි කතා කරන පරිණාමයේදී එයා ගයෝෆයිටා වංශයට සහ ලයිකෝෆයිටා වංශයට ඉතිපස්සේ ඉන්නේ. එතන ඉස්සරහේ. සෝරි. සමාවෙන්න. ඉතිරියෙන් සිටින්නේ පරිණාමයේදී මේ ශාකයේ කඳ ගත්තොත් ඒ කඳ තියෙන්නේ රයිසෝම කඳ. භූගත ශාකය බොහෝ වෙලාවකට පිනෙපොලිෆිස් ගත්තොත් එයක් තියෙන භූගත රයිසෝම කඳක්. ඒ වගේ මේ කඳ කෙළවරින් පත්‍ර නිපද වෙනවා. ඒ පත්‍රවලට අපි කියනවා ෆොන්ස් කියලා. ඒ පත්‍ර බොහොමයක් සංයුක්ත පත්‍ර කියනවා පක්ෂවත් සංයුක්ත පත්‍ර කියලා පිකාටුවක් වගේ. ඒ පත්‍රයක් පත්‍රිකා රාශියකින් සමන්විත වෙලා තියෙනවා. අපි ගත්තොත් නෙෆ්‍රොඩෙපිස් වගේ ශාකයක් අඳුර ගන්න පුළුවන් මේ පත්‍රිකාවක පාදයේ පොඩි කෙලවර එසවිච්ච කෙලවරක් වගේ දෙයක් දකින්න පුළුවන්. ඒකෙන් හින්දා අපි ලේසියෙන් මේ නෙෆ්‍රොඩෙපිස් ශාකය වගේ දෙයක් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මේ ටෙරෝෆයිටා වංශිකය ගත්තොත් සියල්ලම සම බීජාණුයි. ඒ වගේම නෙෆ්‍රොලිපිස් ගත්තොත් එයාගේ තියෙන ජන්මානුශාකයේ දීලිපික අපිට මේ ප්‍රජනනය පාඩම ඉගෙනගෙන යනකොට හම්බෙන එකම දීලිංගික ජන්මානුශාකය හම්බෙන්නේ නෙෆ්‍රොලිපිස්ගේ. දැන් ටෙරෝෆයිටාවන්ගේ මෙයාලගේ ප්‍රමුඛ ශාකයේ බීජානුශාකයේ විනාල ශාකවල විතරයි ප්‍රමුඛ ශාකයේ ජන්මානුශාකය වෙන්නේ. අපි දැන් අලුත් කොටසක් ගැන කතා කරන්නේ සනාල ශාකය යටතේ පරිණාමයේ තියෙන උසස්ම ශාක බීජ ශාක පිළිබඳව. බීජ ශාක බීජ දරනවා. ඒ අතර ජීවමාන ශාක අතරින් බහුතරයක් මේ ශාක මැදින් නියෝජනය කරන්නේ. බීජ ශාකවල බීජ පරිණතයට පත්වීම සඳහා වැසුණු කුටීරයක් සහිත බව පොරහිත බව පදනම් කරගෙන බීජ ශාක කාණ්ඩ දෙකකට බෙදෙනවා. ඒ කාණ්ඩ දෙක තමයි විවෘත බීජක ශාක. ආවෘත බීජක විවෘත බීජක ශාක ගත්තොත් එයාලට බීජ පරිණතයට පත්වීම සඳහා වැසණු කුටීරයක් රහිතයි. එයාලගේ බීජ පිටතට විවෘතයි. ආවෘත බීජ ශාකවල බීජ පිටතට විවෘත නැහැ. එයාල කුටීරයක් ඇතුළේයි වැඩෙන්නේ. විවෘත බීජක ශාකවලට අපි කියනවා නැත්නම් බීජ ශාක කියලා. ඒ මොකද ඒ වගේ බීජ කුටීරයක් තුළ රැඳිලා නෙවෙයි තියෙන්නේ. ඒ වගේම සියලුම සපුෂ්ප ශාක, ආවෘත බීජක ශාක,
අපි ගත්තොත් එයාලගේ බීජ තියෙන කුටීරයක් ඇතුලේ. ඒ කුටීරය ඩිම්බ කෝෂ කියන කුටීරය. අපි මේ ඩිම්බ කෝෂය කියන්නේ මොකක්ද කියන එක විශේෂයෙන් කතා කරමු ශාක ප්‍රජනනය කියන පාඩමේදී. ඩිම්බ කෝෂයේ පුෂ්පයේ තුලින් සම්භවය ලබන්නේ එක ඵල බවට පරිණතය වෙනවා. ඩිම්බ කෝෂය ගත්තොත් තමයි ඵලයේ බවට පරිණත වෙන්නේ. ඩිම්බය ගත්තොත් එයා බීජය බවට පරිණත වෙනවා. ඔයාලට මෙතන දැක ගන්න පුළුවන් සීකස් විශේෂය, ඒ වගේම සීකස් විශේෂය දොඩ. සීකස් ගත්තොත් එයා විවෘත බීජ ශාකයක්. එයාගේ බීජ තියෙන්නේ බාහිරයට විවෘතව. ඔයාලට දැක්කම පේනවා එයාගේ බීජ තමයි ඔය පල්ලෙහා තියෙන්නේ සීකස් ජයජාතක ශාකයේ. අපි ගත්තොත් ආවෘත බීජක ශාකයක එයාගේ බීජ තියෙන ඵලයක් ඇතුලේ. නමුත් අපි ගත්තොත් සීකස්වල බීජය තියෙන්නේ විවෘත. බීජ ශාකවල වැදගත් ලක්ෂණ පිළිබඳව දැන් අපි කතා කරමු. බීජ ශාකවල තියෙන වැදගත්ම ලක්ෂණය තමයි බීජ නිෂ්පාදනය. දැන් මේ බීජයක් කියන්නේ මොකක්ද? බීජයක් කියන්නේ අපි ගත්තොත් බීජාණුව කියන එක ව්‍යාප්ති ඒකකයක් විදිහට සුදුසු නැහැ. මොකද බීජාණුව කියන එක සමන්විත වෙන්නේ සෛල බිත්තියකින් විතර. ඒක ඉක්මනටම තද අවුවකදී වියලිලා යන්න පුළුවන්. නමුත් මෙතන බීජය කියන එක ඒ වගේ නෙවෙයි. ආ බීජාවරණ දෙකකින් ආවරණය වෙලා තියෙනවා. ඇන්තොෆයිටාවල නම් සීකස්වල එක බීජාවරණයක් තියෙනවා. ඒ බීජ බීජාවරණයකින් ආවරණය වෙලා තියෙනවා. යාලට සුප්ත කාලයක් ගත කරන්න පුළුවන්. රෝහණය වෙනකන් ජීවී කාලයක් ගත කරන්න පුළුවන්. ඒ බීජය සමන්විත වෙලා තියෙන කලලය හා භ්‍රූණ කෝෂය කියන එක. කලලය කියන්නේ අනාගත ශාකය. එවගේ භ්‍රූණ කෝෂය කියන්නේ කලලයට අවශ්‍ය පෝෂණය සපයන්න ආහාර සංචිත වෙලා තියෙන ස්ථාන. බීජාවරණ ලෙස හැඳින්වෙන ආරක්ෂක ආවරණ වලින් භ්‍රූණ කෝෂය ආවරණය වෙලා තියෙනවා. මං කලිනුත් කිව්වා වගේ බීජ පරිණත වූ විට ඒවා විවිධ ව්‍යාප්ති ක්‍රම ආධාරයෙන් ඒවා විසිර යනවා. ශිෂ්‍යත්ව විභාගයටත් මේවා ළමයින් ඉගෙන ගන්නවා. සුළඟ මගින්, ජලය මගින්, ස්ෆෝටනයෙන්, සතුන් මගින් මේ වගේ විවිධ යාන්ත්‍රණ තියෙනවා බීජ ව්‍යාප්ත වෙන්න. ඒ වගේම වර්තමානයේ ගොඩබිම පරිසරයේ ප්‍රමුඛ නිෂ්පාදකයන් බවට බීජ ශාකපත් වෙන්න එයාලගේ ප්‍රධානම හේතුව වෙලා තියෙන බීජ නිෂ්පාදනය. තමයි භෞමික පරිසරයට තියෙන හොඳම අනුවර්තනය. දැන් අපි කලින් කතා කරා වගේ බීජයක් සමන්විත වෙලා තියෙන්නේ ධූණ කෝෂයෙන් සහ පළලෙන්. ඔයාලට යට මේ පින්තූරේ කහ පාටින් දකින්නට පුළුවන් කළලය, උඩින් දකින්න පුළුවන් එන්ඩොස්පර්ම් විදියට නැත්නම් ඔස්පර්ම් ධූණ කෝෂය කියලා. පරිණාමයේ අනුති ලෙවල පිළිබඳව කතා කරොත් ජන්මානුශාකය ක්‍රමයෙන් ක්ෂීණදෙවී යන්නේ මේ පරිණාමයේ අනුපිළිවෙල තුළදී. බීජානුශාකය ඊට අනුරූප ක්‍රමයෙන් ප්‍රමුඛ වෙනවා. ඒ වගේම බීජ සහිත සනාල ශාකවල ජන්මානුශාකය පියවියට පේන්නේ නැහැ. ඒවා ගොඩක් වෙලාවට අන්වීක්ෂීයි. අපි නෙක්‍රොලිපිස් ගත්තත් නෙක්‍රොලිපිස්ගේ ජන්මානුශාකය වීක්ෂීයයි. නමුත් වෙනත් තෙරෝෆයිටාවන්ගේ ජන්මානුශාකය ගොඩාක් වෙලාවට මහේක්ෂීය වෙන්න පුළුවන්. බීජ සහිත සනාල ශාකවල අනිවාර්යෙන්ම ඒක අන්වීක්ෂීයයි. ඒ වගේම බීජාණු වලින් හටගන්නා කුඩා ජන්මානුශාකය බීජානුශාකයේ උබීජාණු දානියේ කුලම රැඳී පවතී. මේ නිසා පාරිසරික ආතති තත්ත්ව වලින් ජන්මානුශාකය ආරක්ෂා වේ. උදාහරණයක් විදියට ගත්තොත් අපි නෙක්‍රොලිසිස් සෙලජිනෙල්ලාගේ ජන්මානුශාක බාහිර පරිසරයට නිදහස් කරනවා. නමුත් සීකස්, ෆයිනස්, නීටම් වගේම ඇන්තොෆයිට ශාකවල ජන්මානුශාකය පිටතට නිදහස් කරන්නේ නැහැ. ඒ ජන්මානුශාකය බීජානුශාක පටකවලින් ආවරණය වෙලා තියෙන හින්දා එයා ආරක්ෂා වෙලා තියෙනවා වියලීමෙන් වගේම බාහිර පාරිසරික ආතතියෙන්. දැන් කතා කරන විදිහට බීජාණු ශාකයේ ප්‍රෙස් ප්‍රජනක පටකවලින් ජන්මානු ශාකය වියලීමෙන් හා පාරිජම්බුල කිරණ අල්ට්‍රාවයලට් කිරණ වලින් ආරක්ෂා කරනවා.
මේ සම්බන්ධතාවය මගින් පරාදීන ජන්මානුශාසනයට දීචානුශාසනයෙන් පෝෂක ලබා ගැනීමට හැකියාව සැලසී තියෙනවා. අපි ගත්තොත් පොගනාටුම් වල තියෙන සාදීන ජන්මානුශාසනය. ඒ වගේම නෙෆ්‍රොලිටිස් සෙලජිනෙල්ලා වගේ ගත්තත් එයාලට තියෙන සාදීන ජන්මානුශාසනය. නමුත් බීජ ශාකවල ජන්මානුශාසනය පරාදීද. ඒ ජන්මානුශාසනය පෝෂණය ලබා ගන්නේ බීජානුශාසනය. මේ පින්තූරයේ නාලයට පේන වැඩි නෙෆ්‍රොලිටිස් ජන්මානුශාසනය. ඒ ජන්මානුශාසනය ද්විලිංගික ජන්මානුශාසනය. ඒ කියන්නේ එයාගේ අණ්ඩානුදානික සහ ශුක්‍රාණුදානික තියෙන්නේ එකම ශාකය තුල. දැන් මම මෙතන මේ බීජ ශාකය යටතේ නෙෆ්‍රොලිටිස් ජන්මානුශාසනය ගැන කතා කරන්න ගත්තේ මේ නෙෆ්‍රොලිටිස් ජන්මානුශාසනය වලට බැලුවහම පේනවා එයා ස්වාධීනයි. එයා තනියෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම එයා අන්වේක්ෂීයයි. අන්වේක්ෂීය වුණත් අපි බීජ ශාකයක එක සැලකුවොත් මේක සාමාන්‍ය අපිට සරල අන්වේක්ෂයකින් වුණත් බලන්න පුළුවන් මට්ටමේ තියෙනවා. තේරුණාද? අපි ගත්තොත් බීජ ශාක සියල්ලම විෂම බීජාණුකයි. නමුත් විෂම බීජාණුකතාවයේ මුලින්ම ඇති වුණේ ලයිකෝපයිට වංශිකයන්. සෙලජිනෙල්ලා මතකයට කියලා මම විශ්වාස කරනවා දැන් මම කිව්වා. එතකොට මේ බීජ ශාකවල ශුද්‍ර හා මහා බීජාණු කියන වර්ග බීජාණු වර්ග දෙක නිපද වෙනවා. ඒ හැම බීජාණු දානියකින්ම තනි කෘත්‍රිමය හැම මහා බීජාණු දානියකින්ම තනි කෘත්‍රිමය මහා බීජාණුවක් තියෙනවා. ඒ මහා බීජාණුව ජාය ජන්මානුශාකයේ බවට විකසණය වෙනවා. හැම ශුද්‍ර බීජාණු දානියකම ශුද්‍ර බීජාණු විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වෙනවා. අපි දැන් කතා කරමු මෙයාලට තවත් විශේෂ ලක්ෂණයක් වෙච්ච ඩිම්බ හා අණ්ඩ නිපදවීම පිළිබඳව. මහා බීජාණු දානීය ජනක බීජාණු ශාකයේ තුලම රඳවා ගැනීම බීජ ශාකවල අනන්‍ය ලක්ෂණයක්. අපි ගත්තොත් බීජ රහිත ශාකවල මහා බීජාණු දානීය අපි දැක්කා බීජාණු ශාකයෙන් එළියට නිදහස් කරනවා. මහා බීජාණු ශාකදානීය ආරක්ෂා කරන ආරක්ෂා කරනු ලබන බීජානුශාක පටක ස්තරය ඩිම්බාවරණ ලෙස හඳුන්වනු ලබයි. එතකොට මේ මහා බීජාණු දානි ආරක්ෂා කරන බීජානුශාක පටක ඩිම්බාවරණ වලින් ආවරණය වෙලා තියෙනවා. ඩිම්බාවරණ වලින් ආවරණය වෙලා තියෙන මහා බීජාණු පටකයට අපි ඩිම්බය කියනවා. ඒ වගේම සෑම ඩිම්බයකම මහා බීජාණුවෙන් ඉපද වෙන ජායජන්මානුශාකය ඒ තුල අඩංගු වෙන අණ්ඩ එකක් හෝ කිහිපයක් අන්තර්ගත වෙනවා. අපි බීජ ශාක පිළිබඳව සැලකුවොත් අණ්ඩ එකක් හෝ කීපයක් කියනක ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අණ්ඩයක් කියන එක තමයි බීජයක් විදියට ඩිම්බයක් ඇතුලේ තියෙන අණ්ඩයක් තමයි බීජයක් විදියට පරෝහණය වෙන්නේ. අපි උදාහරණයක් විදියට ගත්තොත් සීකස් වල අණ්ඩානුදානි කීපයක්. ඒ වගේ අණ්ඩ සෛල කීපයක් තියෙනවා. නමුත් බීජයක තියෙන එක කලලයක් පමණයි. ඒ විදිහට සීකස්වල සංසේචනය වෙන එක අණ්ඩයක් පමණයි කලලයේ බවට විකසණය වෙන්නේ. අනිත් අණ්ඩ සංසේචනය වුණ ඒවා නැති වෙලා යනවා. සීකස් බිඳය හා බීජය පිළිබඳව සාකච්ඡා කරන සීකස් බිඳයට මහා බීජාණු මාතෘ පටකය තියෙනවා. ඒ මහා බීජාණු මාතෘ පටකයේ ශෛලය ඌණනේ විභාජනය වීමෙන් මහා බීජාණු ඇති වෙනවා. ඒ මහා බීජාණු විකසණය වෙලා ජයජන්මානුශාකය හදනවා. ඔයාලට B පින්තූරේ G අක්ෂරයෙන් දැක ගන්න පුළුවන් මහා බීජාණු. වෙන් විකසණය වන ජයජන්මානුශාකය එක් වික්ෂිය පටකය ඒ ඔයාලට බලන්න පුළුවන් F පින්තූරයේ දැක්ක කලණය දක්වා විකසණය වෙලා තියෙනවා. එතකොට ඩිම්බය තමයි බීජය බවට විකසණය වෙන්නේ. අපි කතා කරමු පරාග හා ශුක්‍රාණු නිපදවීම පිළිබඳව. පරාග හා ශුක්‍රාණු නිපදවීම පිළිබඳව කතා කරද්දී අපි බීජ ශාකවල පරාගයට සමාන බීජ ශාකවල ශුද්ධ බීජාණුවට අපි කියන්නේ පරාග කණිකාවක් කියලා. ඒ පරාග කණිකාවක භිත්තියක් සෛල බිත්තිය පරාග බිත්තිය විදියට අපි නම් කරනවා.
ඒ පරාග බිත්තියෙන් වටවෙච්ච පුංජන්මානු ශාක අන්තර්ගත වෙනවා. පුංජන්මානු ශාක අන්වීක්ෂීයයි. ඒ වගේම එහි පරාග බිත්තිය වටවෙලා තියෙන්නේ ස්පෝරොපොලිනීන් කියන බහුවපේකත්වය. ඒක හින්දා පරාගණයේදී පරාග තනිකා ආරක්ෂා වෙනවා. මොකද ඒ පරාගණය සඳහා විවිධ කාරක යොදා ගන්නවා. ඒ විවිධ කාරකවල විවිධ හේතු මතින් මෙන්න මේ පරාග කණිකා විනාශ වෙලා යන්න පුළුවන්. ඒක හින්දා මේ ස්පෝරොපොලිනීන් කියන බහුවපේරිකය වැදගත් වෙනවා. ඒ වගේම පරාග කණිකා ප්‍රරෝහණය විදිහට විකසනයේ වෙන පරාගනාලය මගින් අණ්ඩකය තුල ජයජන්මාන ශාකය තුලට පුංජන්මාන විදහස් කරනවා. සීගසල ගත්තොත් මේ පරාගනාලයේ ශාකණය වෙන පරාගනාලයක් ඇති වෙන්නේ. නමුත් සපුෂ්ප ශාක ගත්තොත් පරාගනාලය ශාකණය වෙන්නේ එක අණ්ඩකය තුලට තුල වෙයි. පරාග කණිකාව තුල ශුක්‍රාණුව නිපදවන්නේ. ඒ ශුක්‍රාණු ඍජුවම පරාගනාලය ඔස්සේ පරිවහණය වෙන නිසා මේ ශුක්‍රාණු නැෂ්ටි කියනවා අචලයි කියලා. උදාහරණයක් විදියට අපි පොගනාටම සෙලජිනෙල්ලා නෙක්ටොලිටිස් වගේ ශාක ගත්තොත් එයාලගේ ශුක්‍රාණු නිපදිව කශිකාදර ශුක්‍රාණු. ඒවට අනිවාර්යයෙන්ම බාහිර ජලය සංසේචනය සඳහා අත්‍යවශ්‍ය වුණා. නමුත් සමහර විවෘත බීජක ශාක කශිකාදර ශුක්‍රාණු දැරීමේ පුරාතන ලක්ෂණයයි. බලට ඊළඟ ස්ලයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. සීකස් තමයි ශාක ලෝකයේ විශාලම ශුක්‍රාණුව දරන්නේ. ඒ වගේම ඒක බහු කශිකාදරයි. මෙන්න අපි කතා කරමු නීත සහිතා වංශය පිළිබඳ. විවෘත බීජක ශාකවල සයිතිවර නේතෆයිටා වංශය තමයි පරිණාමිකව ඇන්තෆයිටා වංශයට ආසන්නතම සාමාජිකය. උදාහරණයක් විදිහට නීතම් ශාකය අපි සඳහන්. මේ තියෙන්නේ නීතම් ශාකය. මේ වංශය අපි කලිනුත් කතා කර විදිහට ශෛලමේ වාහිනී ඒකක දරණ එකම විවෘත බීජක ආකාරය වෙනවා. අපි මෙච්චර වෙලාවක් කතා කර ශාකවල ශෛලමේ තියෙන්නේ වාහකාභ ශෛලම් දුස්තර සහ ශෛලම තන්තු කියන තෛල වර්ග විතරයි. නමුත් මෙතනදී අතිරේක තෛලයක් තියෙනවා තෛලම වාහිනී එක. ඒ වගේම මේවයි පත්‍ර සපුෂ්ප ශාක වැනි වල පත්‍ර වගේ පෙනුමක් ගන්නවා. ඒ වගේම බීජයත් සපුෂ්ප ශාකයේ ඵලයක් වැනි පෙනුමක් උපුලනවා. දැන් අපි කතා කරමු විවෘත බීජ ශාකයේ සයිකඩ ෆයිටාවන් පිළිබඳව. මෙතන උදාහරණයෙන් අපි දැක්වලා තියෙන සීපස් ශාකය. සීපස් ශාකය බොහෝ වේලාවට කාල වර්ගයකට ඇති ශාකපත්‍රයකට සමාන පෙනුමක් තියෙනවා. ඒ වගේම මෙයාලගේ විශේෂ ලක්ෂණයක් තමයි විශාල කේතු තියෙනවා. මේ විශාල කේතු වල තමයි මෙයාලගේ ප්‍රජනනයට අවශ්‍ය වෙන මහ බීජ අනුපත්ත සහ පුමංගී බීජ අනුපත්ත ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම බීජාහිත සනාල ශාකවලට සමාන ලෙස මෙයාලගේ කශිකාදර ශුක්‍රාණු තියෙනවා. අපි කලින් කතා කරපු විදිහට ශාක ලෝකයේ විශාලතම ශුක්‍රාණුව තියෙන්නේ සීකස්සල්ට. දැන් අපි කතා කරමු කොනිෆෙරෝෆයිටා පිළිබඳව. අර දන්නවා පහේ ශාකය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්න ශාකය මධ්‍යම කඳුකරයේ දැන් බොහෝ ප්‍රදේශවල පයිනස් ශාකය දැක ගන්න පුළුවන්. පයිනස් වගේම රේඩ්වුඩ් සයිට්‍රස් ශාකත් කොනිෆෙරෝෆයිටා වංශයට අයිති වෙන්නේ. මෙයාලා ප්‍රවෘත බීජක ශාක. මෙයාලගේ කේතු ඇති වෙන්නේ විවිධ මෙයාලගේ කේතු ආකාර දෙකක් තියෙනවා. ඒ කේතු ඔයාලට ඔයාලට මතකත් ඇති. මේ කේතු තමයි වේවල් කෝටුවේ ගහලා පේන්ට් කරලා අර ගෙවල් ලස්සනට මල් පෝච්චි වල දාලා තියෙන්නේ. මෙන්න මේ ශාකයේ කේතු. ඒ කේතු වල මහා බීජාණු සහ ශුද්ධ බීජාණු දෙකක් නිපදවනවා. ඒ ශාකයේ උඩ තියෙන තුවල බොහෝ වෙලාවට ඇති වෙන්නේ මහා බීජාණු නිපදවන හේතුව. යට ප්‍රදේශවල ඇති වෙන්නේ පුමංගී බීජාණු නිපදවන හේතුව. ලෝකයේ පැදගත්ම ශාක වංශයේ ඇන්තෆයිටා වංශය පිළිබඳ. ඇන්තෆයිටා වංශයේ දර්ශීය ලක්ෂණ තමයි පුෂ්ප නිපදවීම. මේ පුෂ්පවල රේණු කියන ව්‍යුහය අපි කියන පුමංගී ව්‍යුහය. එපුමංගී ව්‍යුහයේ පරාග කණිකා බවට නිපදවන ශුද්ධ බීජාණු නිපදවනවා.
ඒ පරාග කණිකාවල පුංජාන්මාණු එහෙම නැත්නම් ශුක්‍රාණු න්‍යෂ්ටි අන්තර්ගත වෙනවා අණ්ඩක කියන ව්‍යුහය තියෙනවා ඒ අණ්ඩක තුල මහා බීජාණු නිපදවන්නේ දැන් මේ අණ්ඩක කියන ව්‍යුහය ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කලින් මතකද අපි ඉගෙනගත්ත ශුද්ධ පත්‍ර සහ මහා පත්‍ර කියලා වර්ග දෙකක් අන්නේ මහා පත්‍ර වලට තමයි අපි කියේ මහා බීජාණු පත්‍ර බවට විකසණය වෙනවා කියන්නේ අන්නේ මහා බීජාණු පත්‍ර එකතු වෙලා ඒ වගේම කුටීරයක් ඇතුලේ හැදෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒකෝ මහා බීජාණු පත්‍ර දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකතු වෙලා හදලා තියෙනවා ඩිම්බ කෝෂය කියන ව්‍යුහය. අන්නේ ඩිම්බ කෝෂය හදන්න හේතුන එක මහා බීජාණු පත්‍රයකට අපි කියනවා අණ්ඩකයක් කියලා. අපි 얘ගෙන වැඩිපුර කතා කරමු ඉස්සරහට මම උදාහරණයක් දෙන්නම්. ඒ වගේම මෙන්න මේ අණ්ඩක ඇතුලේ තියෙනවා මහා බීජාණු. ඒ මහා බීජාණු වල තියෙන කුක්ෂීය පටකය එහෙම නැත්නම් මහා බීජාණු මාත්‍ර පටක එක සැයලයක් විභාජන හැකියාව ලබාගෙන යා උන්නේ විභාජනයෙන් හදනවා මහා බීජාණු හතරක් ඒ තුනක් නැති වෙලා යනවා එක් මහා බීජාණුවක් පමණක් ඉතුරු වෙනවා ඒ මහා බීජාණු විකසනයේ ඇන්තෝෆයිටා ජයජන්මාණු ශාකය එහෙම නැත්නම් කලල කෝෂයේ නිපද වෙනවා ඒ කලල කෝෂයේ ඇතුලේ අණ්ඩ සෛලයේ තියෙනවා එතකොට බීජ පිහිටන්නේ අණ්ඩක ඇතුලේ ඇන්තෝෆයිටා වල දාර්ශනික ලක්ෂණය පුෂ්පකී කිරීම කියලා පුෂ්පය තමයි ඇන්තෝෆයිටාවන්ගේ ප්‍රජනක නිසය පුෂ්පය ගත්තොත් ඒ පුෂ්පය වල හතරකින් සමන්විතයි අපි කියනවා මන්නිය ඒ වගේම දලපත්‍ර වලේ පූමාංගය සහ ජායාංගය ජායාංගය ගත්තොත් මෙතන ස්ටිග්මා ස්ටයිල් ඕවරි මෙතන කලංකය කියලා සහ ඩිම්බ කෝෂය කියන විභවයෙන් සමන්විතයි පූමාංගය එහෙම නැත්නම් ස්ටේමන් ගත්තොත් ඇන්ත පරාග දානීය ෆිලමෙන්ට් සූත්‍රිකාව කියන විභවයෙන් සමන්විතයි අපි ඇන්තෝෆයිටාවන්ගේ ප්‍රජනකයකගේ පුෂ්පය විදිහට කතා කරමු පුෂ්පයේ තියෙනවා ඩිම්බ කෝෂය කියන ව්‍යුහය මේ ඩිම්බ කෝෂය කියන ව්‍යුහය ඵලය බවට විකසනය වෙනවා. ඒ වගේම ඵලය ඇතුලේ තමයි සංසේචිත ඩිම්බය තියෙන්නේ. ඒ සංසේචිත ඩිම්බය බීජය බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම මේ ඵල නිෂ්පාදනය ඵල තුළ බීජ ආරක්ෂාකාරී විදියට පිළිගනවා. ඒ වගේම තමයි ඵලය බීජ ව්‍යාප්තියට උපකාරී වෙනවා. උදාහරණයක් විදියට පොල් ශාකය ගත්තොත් ඒක ජලයෙන් ව්‍යාප්ත වෙන ඊට පස්සේ අපි ගත්තොත් අඹ වගේ ශාකයක් ඒ සතුන්ගේ මගින් තමයි ව්‍යාප්ත වෙන්නේ. ඒ වගේම දැල්ශී වශයෙන් ඵලය තුළ සංසේචිත ඩිම්බය පුෂ්පේ සමහර අප්‍රපතන කොටස් සහිත වෙනවා. ඒ වගේ අප්‍රපතන කොටස් විදියට අපි ගත්ත උදාහරණයක් විදියට සමහර ශාකවල මණිපත්‍ර පතනය වෙන්නේ නැහැ. ඒ ඵලය සෑදුණු පස්සේ තිහඬෙළුම්. ඒ වගේම පේර වගේ ශාකයක් ගත්තොත් එහි මණිපත්‍ර අපිට දැක ගන්න පුළුවන්. සංසේචනයේ සිදුවීමෙන් පසු ඩිම්බ කෝෂයේ විත්තිය ඝනකම් වෙන අතර ඵලය බවට වර්ධනය වේ. ඩිම්බ බීජ බවට විකසනය වේ. ඵලය මගින් සුප්ත බීජ ආරක්ෂා කරන අතර බීජ ව්‍යාප්තියට ආධාර කර. ඔයාලට මෙතනදී දකින්න පුළුවන් කර්කර බීටා ඵලය. ඒ කර්කර බීටා ඵලයේ මම විශේෂයෙන් මෙතනදී යොදාගත්තේ ඩිම්බ කෝෂයේ ඵලය බවට විකසනය වෙන බව ඵල දන්වනවා. එතකොට ඩිම්බ කෝෂයක් හැදලා තියෙන අණ්ඩක වලින් කියලා කිව්වනේ. එතකොට මෙන්න මේ අණ්ඩක කියන දේ ඔයාලට ප්‍රශ්නයක් තියෙන්නේ. අන්නේ අණ්ඩක කියන ව්‍යුහය බලන්න තමයි මෙන්න මෙතන මේ කර්කර බීටා ඵලය දිහා බලන්නේ. කර්කර බීටා ඵලය ඔයාලට බලන්න පුළුවන් කර්කර බීටා ඵලය මෙහෙම කපන තියෙන ව්‍යුහයේ කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. හොඳට බැලුවොත් කුටීර තුනක් විදියට පෙනේ. අන්නේ කුටීර වල නුන්තයට බීජ ඇටැච් වෙලා තියෙනවා. අන්න ඒ තැනට අපි කියනවා අන්න ඒ එක කුටීරයකට අපි කියනවා අණ්ඩකයක් කියලා. අණ්ඩකයක් කියන්නේ විකසණය වූ මහා බීජාණු මාත්‍රයක්. දැන් අපි කතා කරමු ආවේශ දීපක ශාකවල විවිධත්වය පිළිබඳව. සපුෂ්ප ශාක ගත්තොත් ඒ වගේ තියෙන බීජපත්‍ර සංඛ්‍යාව අනුව සපුෂ්ප ශාක අපි කාණ්ඩ දෙකකට වර්ග කරනවා. ඒ කාණ්ඩ දෙක තමයි ඒක බීජපත්‍රය සහ ද්විබීජපත්‍රය. ඒක බීජපත්‍රයේ ශාකවල තියෙන ඒක බීජපත්‍රයක් සහිත කලලයක් පමණයි. ඒ වගේම ද්විබීජපත්‍රයේ ශාකවල බීජපත්‍ර දෙකක් සහිත කලලයක් දක්නට ලැබෙනවා.
බල බලන්න දකුණු පසේ යට තියෙන රූපේ දකුණු පසේ යට තියෙන රූපේ තියෙන දී බීජපත්‍රේ ශාකය එයි බීජපත්‍ර දෙක ප්‍රරෝහණයත් පැලේ ප්‍රරෝහණයත් සමග ඉහළට එසවෙලා ඇවිල්ලා ඒ බීජපත්‍ර දෙක දක්නට ලැබෙනවා ඒ වගේම වම්පස බලන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ කොහොමද එක බීජපත්‍රේ ශාකයක එක බීජපත්‍රයක් තියෙනවා කියලා හොයාගන්න කියලා අපි දන්නවා මේ තියෙන්නේ එක බීජපත්‍රේ ශාකයක් විදියට පොල් පැලය මේ පොල් පැලේ පොල් මැද එහෙම නැත්නම් අපි කොකනට් ඇපල් කියලා කියන්නේ මේ තියෙන බීජපත්‍රයට එය පොළවෙන් ඉහළට එන්නේ නැහැ අපි කතා කරමු එක බීජපත්‍රේ ශාකක දී බීජපත්‍රේ ශාක ලක්ෂණ අතර වෙනස්කම් සංසන්දනාත්මකව එක බීජපත්‍රේ ශාක ක්ලාස් මොනොකොටිලීඩනේ එහෙම නැත්නම් වර්ගය මොනොකොටිලීඩනේ දී බීජපත්‍රේ ශාක ක්ලාස් ඩයිකොටිලීඩනේ එහෙම නැත්නම් වර්ගය ඩයිකොටිලීඩනේ මොනොකොටිලීඩනේ ශාක එක් බීජපත්‍රයක් පමණක් දරනවා දී බීජපත්‍රේ ශාකවල බීජපත්‍ර දෙකක් තියෙනවා එවගේම එක බීජපත්‍රේ ශාකවල තියෙන තන්තුමය මූල පද්ධතිය දී බීජපත්‍රේ ශාකවල මුදුන් මූල පද්ධතියක් තියෙනවා ඒක බීජපත්‍රේ ශාකගත සමාන්තර නාරටි විඤ්ඤාසයක් දී බීජපත්‍රේ ශාකවල තියෙන ජාලාභ නාරටි විඤ්ඤාසය ඒක බීජපත්‍රේ ශාකවල ත්‍රියංක පුෂ්ප සැලැස්මක් තියෙන ඒ කියන්නේ පුෂ්පවල දල පත්‍ර වගේ දේවල් 3 6 කියන රටාවට පිහිටන්නේ නමුත් දී බීජපත්‍රේ ශාකවල ගත චතුරාංක හෝ පංචාංක පුෂ්ප සැලැස්මක් තියෙන්නේ ඒ වගේම මොනොකොටිලීඩනේ ශාකවල පුෂ්පේ පරිපුෂ්පය ඇත මණිපත්‍ර හා දලපත්‍ර වෙන් කර හඳුනාගත නොහැකි පරිපුෂ්පය කියන දේ ඔයාලට හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන් පරිපුෂ්පය කියන එකට උදාහරණයක් තමයි පොල් ශාකයේ කොළපුව කියන්නේ ඒ වගේම ඩයිකොටිලීඩනේ ශාකයේ ගත්තොත් පුෂ්පේ මණිපත්‍ර හා දලපත්‍ර පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න පුළුවන් අපි ඉබිස්කස් රොසාසිනෙන්සිස් ශාකයක් වගේ ශාකයක පුෂ්පයක් වගේ ගත්තොත් ඒක පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් මොනොකොටිලීඩනේ ශාකවල පරාගකණිකාව එක් විවරයක් සහිතයි ඩයිකොටිලීඩනේ ශාකයක පරාගකණිකාව විවර තුනක් සහිතයි ඒ වගේ මොනොකොටිලීඩනේ ශාකයක කඳේ සනාල කලාප විසිරිලා තියෙනවා සනාල කලාප තුල කැම්බියමක් නැහැ ඒ කැම්බියමක් නැති හින්දා මෙයාට සනාල කැම්බියමක් හදන්න බෑ ඒ සනාල කැම්බියම හදන්න බැරි හින්දා ද්විතීක වර්ධනයක් අපි කියනවා ද්විතීක වර්ධනයක් විදියට ශාකයේ මහතින් වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ නමුත් ද්වි බීජපත්‍රේ ශාකයක් බැලුවොත් ඒක කඳේ සනාල කලාප වලයාකාර විදියට තියෙනවා ඒ වලයාකාර විදියට සනාල කැම්බියම තියෙන හින්දා ඒ තුලින් සනාල කැම්බියමක් ඇති කරගෙන මෙයාට ද්විතීක වර්ධනය කරන්න පුළුවන් අපි දැන් කලින් කතා කර මොනොකොට් සහ ඩයිකොට් ශාක අතර විවිධත්වය අපි දන්නවා බීජපත්‍ර එකක් තියෙනවා බීජපත්‍ර දෙකක් තියෙනවා එකට උදාහරණය මේ රූප වලින් බලා ගන්න පළට හැකියාවක් තියෙනවා අපි අද කතා කරේ ශාක රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය පිළිබඳව ඒ විවිධත්වය අපි කතා කරේ ඔවුන්ගේ පරිණාමය අනුක්‍රමික රටාවක් විදිහට ඉතින් මම විශ්වාස කරනවා ඔයාලා හැමෝටම මම කියපු දේ තේරෙන්න ඇති ඉදිරියට අපගේ පාඩම් සමග එකතු වෙන්න මේලක පාඩම අතර වෙන ඒකකය ක්‍රියාකාරී ශාකය පිළිබඳ පාඩම. ඔබ සැමට තුති ඒ වගේම පවතින්නේ විශාල අවදානම් තත්ත්වයක් COVID-19 තත්ත්වය. ඒ නිසා ගෙදරම සිටින්න නිවසකම වී සිටින්න ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න. තුති.